आयुवान शुभ दवसा क्वाल है मोटम अद अभी बलाने मॉड्यूल पसनी विशेष फेशियल प्रतिकार स्पेशल फेशियल ओयाला मीट खाली बलांडी मॉड्यूल तुम्हेंने के अभी करणवा फेशियल क्रीम इट पास हतरवनी के करणवा समर प्रतिकार क्रीम मेन मे अवस्था वेदी अभी हंधुनागत एक आबाधित साहित्य समकट विशेषित करण फेशियल क्रम हंधुना दिन तमें मे मॉड्यूल पसनीकती एक विशेष फेशियल प्रतिकार मे संधा भाविता करणमा विशेष मेशीन देखा विशेष यंत्र देखा भाविता करणवा एक तमाय गैलोनिक यंत्र अनित्यक तमाय हाइप्रिंस यंत्र अभी मुलिम कथा करमु गैलोनिक यंत्र संबंध मे गैलोनिक ट्रीटमेंट के एकिनकट वेनस द्वारा देखा मगिन ट्रीटमेंट करान पुलवा इनम धन दाराव सह ऋण दाराव यतकट मे दारा देखिन एकिनकट वेन सिद्धियट तमय अभी प्रतिकार्य कराने मे मे मगिन अपट पुलवा समय तीन मेरुन समय वत्कला बैक्टीरिया वत्करला समट हुंदट पिरिपुन समय आबाधित सहित गति नति करला हुंद निरोगी मा समक अति करगान එතකොට විශේෂයෙන්ම අපි මේ ගැලනික් මැෂින් එක භාවිතා කරද්දී දැනගත යුතු කරුණු තියෙනවා. ඒක තමයි මේ ගැලනික් මැෂින් එකේ තියෙන ඉලෙක්ට්‍රෝඩ මොනවද කියලා. එතකොට රෝල එකක් තියෙනවා, වන් බෝල් එකක් තියෙනවා, ෆ්ලැට් ඇප්ලිකේටර් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ තමයි ඉලෙක්ට්‍රෝඩ වර්ග 3. ඊට පස්සේ ඔන් ඔෆ් ස්විච් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඉලෙක්ට්‍රෝඩ යන්ත්‍රයට සවිකරණ ස්ථානය. අපි මේව හරියටම දැනගන්න ඕනේ. හරියටම දැනගත්තේ නැති වුණොත් අපිට මේක හරියට ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා. ඊළඟට විශේෂම දෙයක් තමයි කන්ට්‍රෝල් ස්විච් එක භාවිත කරන්න. අපිට ප්‍රැක්ටිකල් එකේදී මේක මම ඔයාලට කියලා දෙන්නම්. ඊළඟට ධන සහ ඍණ ධාරාව භාවිත කරන ස්විච් එක. ඔන්න ඔය ටික තමයි මැෂින් එක භාවිතයේදී අපි විශේෂයෙන්ම දැනගන්න ඕනේ. කරුණු ඊළඟට අපි බලමු ධන ධාරාව සම්බන්ධව. එතකොට ධන ධාරාවෙන් අපිට මොකද්ද ලැබෙන ප්‍රතිලාභය කියලා. මේකෙන් සිද්ධ වෙන්නේ සමේ පටක ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි ස්නායුවන්ත සුවපත් වෙනවා. දැන් සමේ පටක ශක්තිමත් වීම කියලා කියන්නේ දැන් අපි ට්‍රීට්මන්ට් එක මේක විශේෂයෙන්ම අපි එල්ලා වැටුණාමට ඒජින් ස්කින් එකට ඒ කියන්නේ වියපත් වූ හැමකට මේ ධන ධාරාව භාවිත කරලා ට්‍රීට්මන්ට් කරන්න පුළුවන්. එතකොට එල්ලා වැටුණු සම එල්ලා වැටෙන්නේ සමේ සිනිඳු බව නිසා. අපි මේක හාඩ්නස් කරන්න ඕනේ. හැම ශක්තිමත් කරොත් මේක අපිට නවත්ත ගන්න පුළුවන්. එතකොට අපිට ධන ධාරාව භාවිත කරලා මේ දේ කරන්න පුළුවන්. අනිත්‍යක තමයි ස්නායුවන්ත සුවපත් වෙනවා. ඒක ශරීරයේ ක්‍රියාකාරීත්වය රුධිර ගමනාගමනයේ ඒ සියලුම දේවල් වලට බලපානවා. ස්නායුවන්ත සුවපත් වීම මානසික නිරෝගීතාවයට විශේෂයෙන්ම බලපානවා. ඊළඟට සමේ ආම්ලිකතාවයක් ඇති වෙනවා. සමේ ආම්ලිකතාවයක් ඇති වුනහම හැමේ ඇකිලීමක් සිද්ධ වෙන්නේ. මේ හැමේ ඇකිලීමක් සිද්ධ වෙනකොට මාංශ පේශීන් සිදුරුත් වැහෙනවා. ඔය මේ මම මේ කියනේවා ඔයාලා දන්නවා එකිනෙකට සම්බන්ධයි. මාංශ පේශීන් සිදුරු වැහෙනවා. එතකොට වෙන්නේ සම ඉබේම ශක්තිමත් වෙනවා. එතකොට රුධිර ගමනාගමනයත් අඩු වෙනවා. මේ ධන ආරෝපණ ධාරාව එල්ලුවාම ඊළඟට මේක ගොඩාක් වෙලාවට ගැළපෙන්නේ හානි වූ රත් පැහැගත් වූ සමට විශේෂයෙන්ම අපිට මේ ධන ධාරාව අල්ලලා ට්‍රීට්මන්ට් කරන්න පුළුවන්. මේකෙදි මට මුලින්ම කියන්න බැරුණා ධන ධාරාවේදී අපි මේකට කෙටියෙන් කියනවා ඇනෝඩිය කියලා. ඇනෝඩිය පාවිච්චි කළා අපිට ලැබෙන ප්‍රතිලාභ ටික ඕක තමයි. අපි දැන් බලමු ඍණ ධාරාව සම්බන්ධව ඒ කියන්නේ කැතෝඩේ. ඒකෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා. දැන් ඕගොල්ලන්ට මතක ඇති මම කිව්වා ධන ධාරාවේදී සමේ පටක ශක්තිමත් වෙනවා කියලා. හැමතිස්සෙම ධන ධාරාවට ප්‍රතිවිරුද්ධව තමයි කැතෝඩෙන් සිද්ධ වෙන ඍණ ධාරාවෙන් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ එහෙනම් සමේ පටකවලට මුදු බවක් තමයි මේකෙන් ලැබෙන්නේ. ඒ වගේම තමයි ධන ධාරාවේදී ස්නායුවන්ත සුවපත් වෙනවා. නමුත් ඍණ ධාරාවේදී ස්නායුවන්ත උත්තේජනය වීම සිද්ධ වෙන්නේ.
එතකොට සමේ බාෂ්මිකතාවයක් ඇති වෙනවා. තව මාංශපේශීන් සිදුරු විවුර්ත වෙනවා. ඔයගලට මතක ඇති දැන් එනෝඩේදී මම කතා කරා මාංශපේශීන් සිදුරු වැහෙනවා කියලා. මාංශපේශීන් සිදුරු වැහෙනකොට එතකොට වෙන්නේ හමේ ශක්තිමත් බව. නමුත් මාංශපේශීන් සිදුරු ඇරිලා ස්නායුන්ත උත්තේජනවා කියන්නේ සමේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එතකොට මාංශපේශීන් සිදුරු විවුර්ත වෙනවා. රුධිර ගමනාගමනයත් වැඩි කරනවා. ඉතින් මේක ගොඩාක් ගැළපෙන්නේ ඍණ ධාරාව ගොඩාක් ගැළපෙන්නේ අධික තෙල් සහිත සමකට අපිරිසු ද්‍රව්‍ය ඉවත් කරලා බැක්ටීරියා විනාශ කළ මෙරුණු වියලි සම ඉවත් කිරීමත් සිද්ධ කරන්න පුළුවන් මේ ඍණ ධාරාවෙන්. ඊළඟට විශේෂයෙන්ම අපි මේ ප්‍රතිකාර කරනකොට අපි මේ රසායනික ප්‍රතිකාරයක් කරන්නේ. මේ ප්‍රතිකාර කරනකොට අපි විශේෂයෙන්ම සැලකිලිමත් යුතු කරුණු තියෙනවා. ක්ලයන්ට් කෙනෙක් ගැන බලනකොට එතකොට අපි බලන්න ඕනේ ප්‍රතිකාර නොකළ යුතු අවස්ථා. ඒ කියන්නේ අපිට මේක කරන්න පුළුවන් අවස්ථා තියෙනවා, බැරි අවස්ථා තියෙනවා. එහෙනම් ප්‍රධාන වශයෙන් අපි බලන්න ඕනේ ගැල්වෙනි ප්‍රතිකාර කරනකොට මෙය භාවිතා නොකළ යුතු අවස්ථා මොනවද කියලා විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මේ ටිකට. අපිට එන ක්ලයන්ට්, ඒ කියන්නේ සේවාදායකයා මෙටල් ප්ලේට් යොදා තියෙනවා නම්, ඒ කියන්නේ ශරීරයේ කොහේ හරි මොනවා හරි යකඩ කූරු දාලා මොනවා හරි සම්බන්ධ බද්ධ කිරීමක් සිදු කළා තියෙනවා නම් අපිට මේක කරන්න බෑ. ඊළඟට බොඩි ප්‍රියසින් හෝ මෙටල් ක්‍රීන්ස් යොදා ඇති විට ඔයගොල්ලෝ දන්නවා දැන් ගොඩාක් තරුණ තරුණියෝ ගොඩක් කරන දෙයක් තමයි බොඩි ප්‍රියසින්. ඒ කියන්නේ කරාබු දානවා, එක එක මුදු වර්ග දානවා. ඒව දාලා තියෙනවා නම් මේක කරන්න බෑ. මට මේක කියන්න බැරි වුණා. මේකෙදී කරන්න බැරි හේතුව තමයි අපි මේ විදුලි ධාරාවක් තමයි ධාරාවක් මගින් තමයි අපි මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ. මෙතනදී අපි දන්නවා අපි මැෂින් එකට අපේ සාමාන්‍යයෙන් වෝල්ටියතාවය 240යි. නමුත් මේ මැෂින් එක ඇතුලේදී මේක ට්‍රාන්ස්ෆෝමරයක් කරහා වෝල්ටියතාවය 100කට හදලා තමයි අපි මේක සමට අල්ලන්නේ. යම්කිසි ධාරාවක් අපේ ශරීරය පුරාම යනවා. ඒක නිසා තමයි අපි මේක ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්නේ. බොඩි ප්‍රියසින් කරලා තියෙනවා නම්, මෙටල් රින්ස් දාලා තියෙනවා නම්, මෙටල් ප්ලේට් දාලා තියෙනවා නම් අපිට යාට එක කරන්න බෑ. ඊළඟට තුවාල කැලල් තියෙනවා නම්, තුවාල කැලල් තියෙනවා නම් කියන්නේ දැන් අපි පේස් එකේ, ඒ කියන්නේ මූණට සහ බෙල්ලටනේ අපි මේක කරන්නේ. කරනකොට තුවාල කැලල් තියෙනවා නම් අපිට ඒත් මේ මැෂින් එක අල්ලන්න බෑ. ඊළඟට හෘද රෝගයෙන් පෙළෙන අයෙක් නම් බෑ. දැන් ඔයාලට තේරෙනවා ඇති මංකුව ධන ආරෝපණය සහ ඍණ ආරෝපණයේදී රුධිර ගමනාගමනය වැඩි කරනවා කවුවා, රුධිර ගමනාගමනය අඩු කරනවා කවුවා. දැන් මේක බලපානවා හෘද රෝගයක් තියෙන කෙනෙක් නම් එයාට විශේෂයෙන් බලපාන්න පුළුවන්. එහෙනම් අපි ඒ වගේ කෙනෙකුටත් මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ නැහැ. ඊළඟට විශේෂයෙන් දියවැඩියා රෝගියා. දියවැඩියා රෝගියෙක් නම් එයාගේ ලේවල සීනි අඩංගුයි. එතකොට අර රුධිර ගමනාගමනයේ වෙනස් වීමෙන් එයාට බරපතල විදිහට සාමාන්‍ය හાર્ට් එකට හරි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ රිස්ක් එකක් තියාගෙන අපි මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරන්න යන්නේ නැහැ. ඊළඟට තව ස්නායු රෝග තියෙනවා නම්, මොනවා හරි ස්නායු රෝග තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා දැන් මේකෙදි ස්නායු වලට අපි මේක ගැලවෙනෙක් එක බලපානවා. ඒක නිසා ස්නායු රෝග තියෙන කෙනෙකුටත් අපි මේක පාවිච්චි කරන්නේ නැහැ. අනිත් එක තමයි ගර්භණීභාවයේ සිටිනවා නම්, අපි කර ප්‍රැක්ටිකල් එක කරන ක්ලයන්ට් ගර්භණී නම් අපිට මේ ප්‍රැක්ටිකල් එක කරන්න බෑ. ඒ වගේම තමයි ක්ලයන්ට් සංවේදී නම්, කරන්ට් එකට බය නම්, පොඩ්ඩක් කරන්ට් එක මූණට වදිනකොට එයා ගැස්සෙනවා නම්, එයා ගොඩාක් බය අය ඉන්නවනේ, ඒ වගේ කෙනෙකුට කරන්න බෑ මේ ට්‍රීට්මන්ට් එක. මෙන්න මේ කරුණු තමයි විශේෂයෙන්ම ගැල්වෙනික් ට්‍රීට්මන්ට් එකක් කරනකොට අපි විශේෂයෙන්ම අවධානය යොමු කළ යුත්තේ. දැන් මම මෙතනදී පොඩ්ඩක් කියන්නම් අපි කොහොමද මෙන්න මේ ටික බලන්නේ කියලා. අපි ප්‍රැක්ටිකල් එක කරනකොට ක්ලයන්ට්ගේ කන්සල්ටේෂන් ෂීට් එකක් පුරවනවා. එතකොට නොකළ යුතු අවස්ථා ටික අනිවාර්යයෙන්ම ඒකේ සටහන් වෙන්න ඕනි. ඒ කියන්නේ ගැල්වෙනික් ට්‍රීට්මන්ට් එකක් කරද්දී අපි විශේෂයෙන් අවධානය යොමු කරන කරුණු ටික කන්සල්ටර් ෂීට් එකේ සටහන් වෙන්න ඕනි. ඒ කියන්නේ එයාගෙන් අපිට දැනගන්න ඕනේ එයාට දියවැඩියාව තියෙනවද, ස්නායු රෝග මොනවා හරි තියෙනවද, හෘද රෝග තියෙනවද, තුවාල කැලල් තියෙනවද, ඒ සියලුම දේවල් ඔව්ද නැද්ද කියලා කන්සල්ටන් ෂීට් එකේ මාක් වෙලා තියෙන්න ඕනේ. හැම එකක්ම යර්ස් නම් අපිට ඒක කරන්න ප්‍රැක්ටිකල් එක කරන්න
ක්ලයන්ට් එක පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඊළඟට අපි දැන් මේක විශේෂයෙන් ඊළඟට අපි බලමු මේ ප්‍රතිකාරය කරන්න කොහොමද කියලා. ඒක බැලුවාම ප්‍රැක්ටිකල් එකේදී ඔයාලට තේරුම් ගන්න පුළුවන් මම මේ කියපු දේවල් කොහොමද අපි මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ. ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා ඔයගලට ඉදිරියේදී අපි ප්‍රැක්ටිකල් එක කරනකොට ප්‍රායෝගික පුහුණුව කරද්දී බලා ගන්න පුළුවන්. අපි බලමු දැන් ගැල්වනික් ට්‍රීට්මන්ට් එකේ ප්‍රැක්ටිකල් එක කරන විදිය. ප්‍රැක්ටිකල් එක කරන විදිය බලන්න කලින් ඒව කරන ස්ටෙප්ස් ටික ගැන මම කියන්නම්. සාමාන්‍යයෙන් දැන් අපි ෆේෂල් එක කරනකොට ට්‍රීට්මන්ට් එක කරනකොට කරපු ස්ටෙප්ස් ටිකමයි කරගෙන යන්නේ. ඒ ක්‍රියාවලිය වෙනස් වෙන්නේ නැහැ. නමුත් භාවිතා කරන ක්‍රම විතරයි පොඩි වෙනසක් සිද්ධ වෙන්නේ. අපි සාමාන්‍යයෙන් ෆේෂල් එකකදී මුලින්ම අපි කරන්නේ ස්ථානය පිළියෙල කරනවා. ස්ථානය ලෑස්ති කරගන්නවා ප්‍රැක්ටිකල් එක කරන්න කලින්. ඊට පස්සේ අවශ්‍ය ද්‍රව්‍ය උපකරණ ටික ලෑස්ති කරගන්නවා. ඊළඟ ස්ටෙප් එක තමයි ක්ලයන්ට්ව සූදානම් කරගන්නවා. ක්ලයන්ට්ව සූදානම් කරගත්තට පස්සේ අපි ප්‍රැක්ටිකල් එකට සූදානම් වෙනවා. ඒකෙදි ප්‍රථමයෙන්ම අපි ක්ලෙන්ස් එක කරනවා. ඊළඟට ඩීප් ක්ලෙන්ස් එක කරනවා. දැන් මෙතනදී අපිට කෙලින්ම ඩීප් ක්ලෙන්ස් එකටම යන්න පුළුවන් ක්ලෙන්ස් එක කරන්නේ නැතුව. සාමාන්‍ය ෆේෂල් එකකදී අපි ඩීප් ක්ලෙන්ස් එක පාවිච්චි කරනකොට නෝමල් විදිහට සාමාන්‍ය විදිහට ක්ලෙන්ස් එක ආලේප කරලා ඒක තෙත පුළුන් කැබැල්ලකින් එහෙම නැත්නම් ස්පොන්ජ් එකකින් ඉවත් කරනවා. නමුත් මෙතනදී මම පාවිච්චි කරනවා ගැල්වනික් ට්‍රීට්මන්ට් එකේ රින ධාරාව. ඔකලට මතක ඇති මං කුවා රින ධාරාවෙන් ඇති වෙන ප්‍රතිඵල මොනවද කියලා. මාංශපේශීන් සිදුර ඇරෙනවා කිව්වා. එතකොට මාංශපේශීන් සිදුර ඇරෙනකොට අපේ සිනස්රාවී ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. සීබන් ස්රාවයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. අන්න ඒක නිසා අපිට බැක්ටීරියා විනාශ වීමකුත් සිද්ධ වෙන නිසා මෙතනදී මම රින ධාරාව පාවිච්චි කරනවා ඩීප් ක්ලෙන්ස් එකේදී. ඊට පස්සේ ටෝනර් ආලේප කරනවා. ඊළඟ ස්ටෙප් එක තමයි ටෝනර් ආලේප කරනවා. ඊළඟට ස්ක්‍රබ් කරනවා. හැබැයි මෙන්න මේක අපි දැන් ස්ටෙප්ස් ටිකේදී ස්ක්‍රබ් තිබුණාට අපි රින ධාරාව පාවිච්චි කරද්දී මේකෙදී මැරුණුම ඉවත් වීමකුත් සිද්ධ වෙනවා. ඒ නිසා අත්‍යවශ්‍යම නැහැ ස්ක්‍රබ් කිරීම. ස්ක්‍රබ් කිරීම අත්‍යවශ්‍යම නැහැ. අවශ්‍ය නම් ගොඩාක් මැරුණු සෛල තියෙනවා නම් විතරයි අපි ස්ක්‍රබ් එක කරන්නේ. ඊළඟට ස්ක්‍රබ් එක ඉදි පස්සේ අපි ස්ටීම් කරනවා. ඒ කියන්නේ මුහුණ ස්ටීම් හුමාලයට අල්ලනවා. ඒක කරන්න හේතුව තමයි මුහුණේ තියෙන බ්ලැක් හෙඩ් සහ වයිට් හෙඩ්ස් ඉවත් කරන්න. ඊළඟට සම්බාහනය කිරීම තමයි ෆේෂල් එකේ තියෙන ස්ටෙප් එක. මෙන්න මෙතනදී අපි සම්බාහනය වෙනුවට ගැල්වනික් ට්‍රීට්මන්ට් එකේදී පාවිච්චි කරන ගැල්වනික් මැෂින් එකේ ධන ධාරාව පාවිච්චි කරනවා. ධන ධාරාව පාවිච්චි කරනකොට අපි කෙලින්ම මුහුණට ඒක අල්ලන්න කලින් සීරම් එකක් ආලේප කරන්න ඕනේ. මේ සීරම් එකේදී අපිට ගන්න පුළුවන් ගැල්වනික් ජෙල් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සීරම් එක වෙනුවට පළතුරු විෂ ආලේප කරන්න පුළුවන්. ආලේප කරලා ඉවරලා ධන ධාරාව අල්ලනවා. මේකෙදි සිද්ධ වෙන්නේ අපි ෆේෂල් එකේදී පැක් එකක් දැම්මට පස්සේ ඒ පැක් එකේ තියෙන පෝෂණ පදාර්ථ සියලුම දේවල් ඒ හැමට උරා ගන්නවා වගේම දෙයක් තමයි මේ ධන ධාරාවේදී සිද්ධ වෙන්නේ. එතකොට අපි අර සීරම් එක හෝ ගැලොනික් ජෙල් එක හෝ ගාලා හැමට හොඳ පෝෂණයක් ලබා දෙන්නේ. ඊළඟට අපිට පුළුවන් මුහුණට ගැළපෙන විදිහට මුහුණු ආවරණයක් දාන්න පැක් එකක් ආලේප කරන්න පුළුවන්. දැන් අර ධන ධාරාවේදී හොඳට මාංශපේශීන් හොඳට ලිහිල් වෙලා ඒ කියන්නේ ඕනෑම දෙයක් උරා ගැනීමේ ශක්තියක් තියාගෙන තමයි ලෑස්තිලා ඉන්නේ. ඒ අවස්ථාවේදී අපිට පුළුවන් මූණට පැක් එකක් යොදන්න. පැක් එක යොදලා නියමිත කාලයේ තියලා පැක් එක ඉවත් කරනවා. පැක් එක ඉවත් කළා ඊළඟට අවස්ථාව අනුව සන්ස්ක්‍රීන් එකක් හරි මොයිස්චරයිසර් ක්‍රීම් එකක් හරි ක්ලයන්ට්ගේ මූණට ආලේප කරන්න ඕනේ. මෙතනදි විශේෂයෙන්ම කියන්න ඕනේ ඒ වගේම තමයි දැන් ප්‍රැක්ටිකල් එක අවසන් කරලා අපි ක්ලයන්ට්ව නිකම්ම යවන්නේ නැහැ. ක්ලයන්ට් මේ සම නිරෝගීව තියාගන්න නම් අපි යාට ආප්ට කියා පසුව කළ යුතු උපදෙස් ලබා දෙන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් මට මේක කියන්න ඕනේ එකපාරක් ගැල්වනික් මැෂින් එකක් ඇල්ලුවා කියලා ඒකේ නියමිත ප්‍රතිඵල ලබා ගන්න බෑ. ගැල්වනික් මැෂින් එකකදී සතියකට වතාවක් අල්ලලා ඒ වගේ 6 වතාවක්වත් කරන්න ඕනි අපිට හරිම විදියට හොඳ ප්‍රතිඵල
ලබා ගන්න. මේක අපි ක්ලයන්ට් පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි යාට දිනපතා භාවිතා කළ යුතු ආලේපන සම්බන්ධව ක්ලෙන්ස් එකක් පාවිච්චි කරනවා නම් ඒහා සම්බන්ධව මූණට ඒ කියන්නේ නරිෂින් ක්‍රීම් එකක් රාත්‍රියේදී පාවිච්චි කරනවා නම් ඒ සම්බන්ධව සම්පූර්ණයෙන්ම දැනුවත් කරලා තමයි අපි ආව නැවත යවන්න ඕනේ. නැවත පැමිණෙන්න ඕනේ දිනයක් සටහන් කළා. අපි අද කරන්න යන්නේ මොඩියුලර් පස්වෙනි එකේ විශේෂිත ෆේෂල් ප්‍රතිකාර යටතේ ගැල්වනික් මැෂින් එකකින් කොහොමද ප්‍රතිකාරයක් කරන්න කියලා. එතකොට මුලින්ම අපි ස්ථානයේ පිළියෙල කරගත්ත මේ ආකාරයට ඊට පස්සේ ක්ලයන්ට්ව සූදානම් කරගත්තා. ක්ලයන්ට් සූදානම් කරනකොට විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි ක්ලයන්ට්ගේ ආභරණ, ඒ කියන්නේ කරාබු, මාල, මුදු ඔරලෝසු දාලා තියෙනවා නම් ඒව සියලුම දේවල් ඉවත් කරගෙන මෙන්න මේ ආකාරයට ක්ලයන්ට්ව සූදානම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් බලමු මේ මැෂින් එක කොහොමද ක්‍රියා කරවන්නේ කියලා. අපි මුලින්ම බලමු මැෂින් එකේ ඔන් ඔෆ් ස්විච් එක කොතනද තියෙන්නේ කියලා. මෙන්න මෙතන මැෂින් එකේ ගහලා තියෙන ඔන් ඔෆ් කියලා. මේක පුෂ් කරාම මැෂින් එක ඔන් වෙනවා. ඔන් වෙනකොට බලන්න මෙතන කොළපාට ලයිට් එකක් පත් වෙනවා. එතකොට මම කිව්වා කන්ට්‍රෝලින් ස්විච් එකක් තියෙනවා කියලා කරන්ට් එක කන්ට්‍රෝල් කරන්න. මෙන්න මේ ස්විච් එක කන්ට්‍රෝල් කරගෙන යනකොට සමහර මැෂින් වල කොළපාට කහපාට අවසානයේ රතුපාට ලයිට් එකපත් වෙනවා. දැන් මේ මැෂින් එකේ තියෙන්නේ කොළපාට සහ රතුපාට. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනි දෙයක් තමයි මේක අපි රතුපාට ලයිට් එකට යන්නේ නැහැ. සමට හානිකර තත්ත්වය ඇති වීමට බලපාන්න පුළුවන් මේ රතුපාට ලයිට් එකට ගිහාම. ඒ නිසා අපි හැමතිස්සෙම කන්ට්‍රෝල් ස්විච් එකේ තියාගන්න ඕනි කොළපාට කලයකින්. ඊළඟට අපි ඊළඟට බලන්න ඕනේ මේ ඉලෙක්ට්‍රෝඩ් සවිකරන ස්ථාන. මේකේ ගහලා තියෙනවා ඒ තැම්වලින් මේවා සවි කරන්න ඕනි. බලන්න මේ පළවෙනියට ගහන්නේ මෙන්න මේක. රෝල් ඉලෙක්ට්‍රෝඩේ තමයි පළවෙනියකට වැදෙන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ බෝල් ඉලෙක්ට්‍රෝඩේ තමයි මැදෙකට සවි වෙන්නේ. ඊළඟට මෙන්න මේ ෆ්ලැට් ඇප්ලිකේටර් එක. මේ ක්ලයන්ට් ගේ අතට දෙන ඇප්ලිකේටර් එක තමයි අවසානයේ ප්ලග් වෙන්න ඕනේ. මේක මම හිතුවට කියනව නෙමෙයි, මේ මැෂින් එකේ ගහලා තියෙනවා මේවා සවි කරන්න ඕනි ස්ථාන. ඊළඟට මම කිව්වා ගැල්වනික් මැෂින් එකේ ධාරා වර්ග දෙකක් තියෙනවා කියලා, ධන සහ ඍණ කියලා. එන්නේ ස්විච් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. මේ තියෙන ධන සහ ඍණ කියලා මේකේ සටහන් කරලා තියෙනවා. මේක උඩට තියෙනවා නම් ධන ධාරාව එන්නේ, මේක පුෂ් කරොත් එන්නේ ඍණ ධාරාව. මෙන්න මේ ටික ගැන හොඳ අවධානයකට, ඒ කියන්නේ මුලින්ම අවධානය යොමු කළා තමයි අපි ට්‍රීට්මන්ට් එක පටන් ගන්න ඕනේ. දැන් මම හිතනවා ඔයගලට මේ ටික පැහැදිලි වෙන්න ඇති කියලා. අපි ට්‍රීට්මන්ට් එක දැන් පටන් ගමු. පටන් ගන්නකොට මුලින්ම ක්ලෙන්ස් කරනවා. ඊට පස්සේ තමයි ඩීප් ක්ලෙන්ස් යන්නේ. මම මෙතනදී මෙයාගේ ඩීප් ක්ලෙන්ස් එකෙන් තමයි පටන් ගන්න. මේ විදිහට ඩීප් ක්ලෙන්සර් ඩීප් ක්ලෙන්සර් ආලේප කරනකොට ඇස් වටේ ආලේප කරන්නේ නැහැ. හොඳටම සමාකාරව හොඳට පැතිරිලා යන විදිහට ආලේප කරන්න ඕනේ. බෙල්ල හා මූණේ. මේ විදිහට ඩිප් ක්ලෙන්ස් එක ආලේප කරලා අපි සාමාන්‍ය ෆේෂල් එකකදී කරන්නේ ඒ කියන්නේ තෙත මේ පුළුන් කෑල්ලකින් එහෙම නැත්නම් තෙත ස්පොන්ජ් එකකින් අපි මේක රිමූව් කරන ඉවත් කරනවා. නමුත් මෙතනදී මම කරන්නේ ගැල්වනික් මැෂින් එක ආධාරයෙන් තමයි මේක ඉවත් කරන්නේ. මේකෙදි සිද්ධ වෙන ප්‍රධාන දෙයක් තමයි අර අපි අතින් ඉවත් කරනවට වඩා මේකෙදි බැක්ටීරියා විනාශ වෙනවා, ඒ වගේම මැරුණු සෛලත් ඉවත් කරගන්න පුළුවන්. ඔන්න දැන් එතනදි මම ගැල්වනික් මැෂින් එක පාවිච්චි කරනකොට මෙන්න මේ ෆ්ලැට් ඇප්ලිකේටර් එක
क्लाइंट के अत्र दिन अप्लीकेटर का तमाइ मेक मेक निकम दें मेक वेट टिश्यू वेकिंग कवर कलर तमाइ दे මේ විදිහට wet tissue එකකින් cover කරගත්ත flat applicator එක මෙයාගේ අතට දෙනවා. අතට දීලා ඉවරලා මම මෙතනදී පාවිච්චි කරන්නේ ball electrode එක. මේ බෝල් ඉලෙක්ට්‍රෝඩේ පාවිච්චි කරනකොට ධාරාව පාවිච්චි කරන්නේ ඍණ ධාරාව හරි මේ වගේ බෝල් ඇප්ලිකේටර් එකට ඉලෙක්ට්‍රෝඩේට තෙත පුළුම් වලින් කවර් කරගෙන තමයි මම මේක ඉවත් කරන්න යන්නේ එතකොට මැෂින් එක මුලින්ම ඔන් කරනවා ඔන් කරලා ඉවරලා මැෂින් එක මුලින්ම වැඩ කරනවද කියලා බලනවා ඊට පස්සේ ක්ලයන්ට් ගේ මූණට අපි මේක තියලා මේ විදිහට තියලා තමයි මැෂින් එක නැවත වතාවක් ඔන් කරන්නේ රයිට් විශේෂයෙන්ම අපි මේක ක්ලයන්ට් දැනුවත් කරලා තියන්න ඕනි පුංචි කට්ටකින් අනිනවා වගේ එකපාරට ඔන් කරද්දී මූණට දැනෙනවා විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕනි මේක ස්පර්ශයෙන් ඉවත් කරන්න ගියොත් තමයි මෙයාට කරන්ට් එක වදින්න ඒ කියන්නේ මේ වගේ තදින් දැනෙන්නේ ඒක නිසා අවසාන වෙනකම් ස්විච් එක ඕෆ් කරනකම් මේක ස්පර්ශයේ තියෙන්න ඕන. ඊළඟට මම කිව්වා ඍණ ධාරාව තමයි අපි අල්ලන්නේ කියලා. දැන් මම මේ ඍණ ධාරාව දාලා තියෙන්නේ. ඍණ ධාරාව දාලා මේ ඩොබ් එක හිමින් වැඩි කරනවා. වැඩි කරනකොට මෙයාට දැනෙන ප්‍රමාණය බලන්න ඕනේ. දරනවා. තදින් एक क्लाइंट का कथा करलाम करानी दया मे मे विधिट मूनपुरा सह बेल्ले संपूर्ण मूनिम इवत करानो මේ විදිහට ඩීප් ක්ලෙන්ස් එකක් කරාම අපිට ස්ක්‍රබ් එකක් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට සම්පූර්ණ මූණ පුරාම ක්ලෙන්ස් එක ඉවත් කර මේ කවකාරව මසාජ් කරමින් ඇවිල්ලා මේක අපි එකපාරට ස්විච් එක මේ ඔෆ් කරන්න යන්නේ නැහැ මේක ඉවත් කරලා හොඳට බලන්න මුලින්ම කරන්නේ නොබ් එක බින්දුවට ගේනවා බින්දුවට ගෙනල්ලා ඊට පස්සේ මේ ඔන් ඔෆ් ස්විච් එක ඔෆ් කරනවා ඔෆ් කරලා තමයි අපි මේ විදිහට බෝල් ඇප්ලිකේටර් එක ඉවත් කරන්නේ ඔයාලට පේනව ඇති මේ පුළුන් කැබැල්ලට සම්පූර්ණයෙන්ම යාගේ මූණේ තියෙන කුණු දූවිලි සියලුම දේවල් ඇවිල්ලා තියෙන්නේ ඊළඟට අපි අවසානයේට ක්ලයන්ට් ගේ අතට දීලා තියෙන ෆ්ලැට් ඇප්ලිකේටර් එක ඉවත් කරනවා ඒ ඉවත් කරලා ඉවර වෙලා මූණ නැවත ස්තෙත ස්පොන්ජ් කැහැල්ලකින් ක්ලෙන්ස් එහෙම තනින් තන රැඳිලා තියෙනවා නම් ඒවා ඉවත් කරන්න ඕන මේ විදිහට තෙත ස්පොන්ජ් එකක් පාවිච්චි කරලා ක්ලෙන්සර් සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕනේ
දැන් අපි ඩීප් ක්ලෙන්ස් එකක් කරේ. ඒ වගේම තමයි රින ධාරාව තමයි අල්ලලා තියෙන්නේ. يعني කැතෝඩය. එතකොට මං කිව්වා මාංශ පේශීන් සිදුරු ඇරෙනවා කියලා. මාංශ පේශීන් සිදුරු ඇරුණාම හම හොඳට සොෆ්ට් සොෆ්ට් වෙනවා කියලා. සිනිදු වෙනවා. එතකොට දැන් මේ මාංශ පේශීන් සිදුරු අපි වහන්න ඕනේ. වහන්න අපි කරනවා ටෝන ටිකක් මූනේ ටච් කරන්න ඕනේ. ටෝන ටච් කරන්නේ පුළුන් කැබැල්ලකට මේ විදිහට ටෝන අරගෙන ආලේප කිරීමක් නෙමේ කරන්නේ මේ විදිහට ටච් කිරීමක් ඊට පස්සේ කරන ස්ටෙප් එක තමයි මම දැන් කිව්වා ෆේෂල් එකේ ස්ටෙප් නෝ තමයි අපි යන්නේ කියලා ස්ක්‍රබින් එක තියෙන නමුත් මෙතනදී මම ස්ක්‍රබ් එක කරන්නේ රින ධාරාව ඇල්ලීමෙන් හැමේ තියෙන මැරුණු සෛලත් ඉවත් වෙනවා එතකොට අපි ඊළඟට කරන ස්ටෙප් එක තමයි ස්ටීම් කරනවා ස්ටීම් කරන්න ප්‍රධාන හේතුව තමයි බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් තියෙනවා නම් ඉවත් කරනවා හැබැයි ඒකත් බලන්න ඕනි ක්ලයන්ට් ගේ මූණේ තියෙනවාද කියලා දැන් මෙයාගේ පොඩ්ඩක් මෙන්න මේ නහය දෙපැත්තේ තියෙනවා ඒක නිසා අපි ස්ටීමර් එක ඔන් කරලා මුලින්ම ස්ටීම් කරලා ඉන්නෝනි අපි ස්ටීම් කරන්න කලින් පුණුන් කැබලි දෙකක් මෙයාගේ ඇස් මතට තියන්න ඕනේ ඇස් ආවරණය වෙන විදිහට තියලා ඉවරලා තමයි ස්ටීම් එක කරන්නේ දැන් මෙතනදී මම කම්මුල් වලට මෙයාගේ ස්ටීම් කරන්න යන්නේ නැහැ මේ නහය දෙපැත්තට විතරයි ස්ටීමර් එක අල්ලන්නේ ලොකු වෙලාවක් ස්ටීමර් එක අල්ලන්න අවශ්‍ය නැහැ सामान्य विनाडी तुनक वगे एलू हम हट मैथी तरह ब्लैक हेड्स नैति निशा गुडक तीन वना अभी टिकला विनाडी पहाको हाकू अट प्रश्न मेवी स्टीम मैक अल इवर वेला ब्लैक हेड सह वाइट हेड्स इवत करमाइ मन लेने एक फेशियल दिदाकि एक्सट्राक्टर की उपकरण तमाइ गुड़कला पाविचराने मगोलट अद कील तिना मे उपकरण टिश्यू हेकिंग कोहमद इवत करे उपकरण इवत करवा मेके मून तीला टच करोट संहार अवस्था दी गेलोनी का पाविचराने डैमेज नोवेन विद्येट टिश्यू हेक पाविच कोहमद करा මේ විදිහට ටිෂු එකක් අරගෙන හතරට නමලා දමර ගිල්ලේ පටලව ගන්න. මෙහෙම අත් දෙකේම දමර ගිල්ල දෙකට එහෙම නැත්නම් ඉන්ඩෙක්ස් ෆින්ගර් එකට මේ විදිහට ටිෂු එක පටලව ගැනීමරේලා බ්ලැක් හෙඩ්ස් තියෙන තැන් වලින් මෙහෙම කරලා ටච් කරන්න. मेक वाइट हेड्स तीन ब्लैक हेड्स तीन जान पुलवा हमट गुड़ा तद वेन्न नति वेन्न टच कर कर अंकरा මේ විදිහට බ්ලැක් හෙඩ් සහ වයිට් හෙඩ් ඉවත් කර ගන්න ඕනේ. ඊළඟට ඒ ස්ථානයේ අපි ආපහු ටෝන ටිකක් ටච් කරන්න. දැන් ඊළඟ පියවර විදිහට අපි යන්නේ සාමාන්‍ය ෆේෂල් එකකදී මසාජ් එකට යන්නේ.
මේ මසාජ් එකේදී මම මෙතනදී පාවිච්චි කරන්න මසාජ් එක වෙනුවට ගැල්වනික් ට්‍රීට්මන්ට් එක. ගැල්වනික් ට්‍රීට්මන්ට් එකේ දන ධාරාව දැන් ඔයගලට මතක ඇති අපි රිනල් ධාරාව දාලා හැමේ තියෙන මෙරුන් සයිල් ඉවත් කරා ඩිප් ක්ලෙන්සර් කරා එතකොට සම්පූර්ණ මූණ සිනිදු බවට පත් වුණා. ඊට පස්සේ දැන් අපි ඊළඟ ස්ටෙප් ටික කරලා දැන් දන ධාරාව භාවිතා කරලා ගැල්වනික් මැෂින් එක අල්ලනවා. එතකොට ගැලුනි මැෂින් එක අල්ලනකොට මම ඔයාලට න්‍යායික පාඩම කරද්දි කියලා දුන්නා කෙලින්ම අපි මැෂින් එක අල්ලන්නේ නැහැ සම මතට සීරම් එකක් ආලේප කරනවා කියලා. මේ සීරම් එක වෙනුවට සීරම් එකට අපිට පාවිච්චි කරන්න පුළුවන් ගැලුනික් ජෙල් එක. එහෙම නැත්නම් ගැලුනික් ජෙල් වෙනුවට අපිට පළතුරු විශ් මොනවා හරි පාවිච්චි කරන්න පුළුවන්. ඒක ආලේප කළා තමයි ඒකට උනින් තමයි අපි ගැලුනික් මැෂින් එක අල්ලන්නේ. स्पैटुला है करने में इधर गैलोनिक जेल लारा गना ब्रश का कादारे में इधर गैलोनिक जेल का මේ විදිහට සම්පූර්ණ මූණ පුරාම ගැල්වනික් ජෙල් එක ආලේප කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඔන්න නැමත ගැල්වනික් මැෂින් එක මූණට අල්ලන්න හදන්නේ. එතකොට ඔයගලට මතක ඇති අපි මුලින්ම මොකද්ද කරන්න කියලා. මේ ක්ලයන්ට් ගේ අතට දෙන ෆ්ලැට් ඇප්ලිකේටර් එක එයාගේ අතට දෙන්න ඕනේ. ඒ ෆ්ලැට් ඇප්ලිකේටර් එක දෙනකොට මට කලිනුත් කියන්න බැරුණා අත මූණට සමාන්තරව තමයි මේ මේ ඇප්ලිකේටර් එක මෙහෙම අල්ලගෙන ඉඳලා හරියන්නේ නැහැ. මූණත් එක්ක සමාන්තරව මේ විදිහට තියා ගන්න ඕනේ. ඊට පස්සේ දැන් මෙතනදී සමට ආම්ලිකතාවයක් තමයි ඇති වෙන්නේ. එතකොට අපි ක්ලයන්ට් පැහැදිලි කරලා දෙන්න ඕනේ. අර කටට නිකන් ඇඹුල් රසයක් වගේ දෙයක් දැනේ නැත්නම් ක්ලයන්ට් එකපාරට බය වෙනවලු මොකද්ද මේ වෙන්නේ කියලා. ඒක පැහැදිලි කරලා දීලා තමයි අපි මේ දේ කරන්න ඕනේ. එතකොට අපි ස්විච් එකවත් ඔන් කරන්න යන්නේ නැහැ. මේ රෝල එකයි මේ දෙක සමේ ස්පර්ශ කරනවා මුලින්ම. ස්පර්ශ කළා තියලා ඉවර වෙලා තමයි මැෂින් එක ඔන් කරන්නේ. මැෂින් එක ඔන් කරද්දි බලන්න ඕනේ අපි අල්ලන්න යන්නේ දැන් ධන ධාරාවනේ. ධන ධාරාවේදී තියෙන්නේ කියලා. දැන් මේකේ ඍණ ධාරාවේ තියෙන්නේ ධන එකට දාලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔන්න මම දැන් මැෂින් එක ඔන් කරනවා. විශේෂයෙන් සැලකිලිමත් වෙන්න මැෂින් එක ඔන් කරන්න කලින් මේ ස්විච් එක තියෙන්නේ බිඳුවේද කියලා. ඒ කියන්නේ කන්ට්‍රෝල් බටන් එක. ඒ සැරේ මැෂින් එක ඔන් කරාම මැෂින් එක ඔන් කරනවා. බලන්න මේ කන්ට්‍රෝල් බටන් එක දිහා මේ කොළපාට එක කට්ටයක් තමයි තියෙන්නේ. දැන් අපි කරන්නේ ක්ලයන්ට් ගෙන් අහලා දැනෙනවද කියලා දැනනවා. Right. මේ බලන්න මේ රෝල් එකෙන් ඒ එකම සමාන්තරව බෝල් එකත් යන්න ඕනි මේ විදිහට. අතට දීලා තියෙන එකත් මූණට යන එකත් මේ ධාරා දෙක කනෙක්ට් වෙනකොට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේක විශේෂයෙන්ම මේ මූණේ හැම තැනටම එකම විදිහට නෙමේ දැනෙන්නේ. මාංශ පේශීන්
තුල මෙහෙම අරගෙන යනකොට ප්‍රෙෂර් පොයින්ට් තියෙන තැන්වලදී ක්ලයන්ට් දැනෙන ප්‍රමාණය වැඩි. මේ විදිහට මූණේ සාමාන්‍යයෙන් විනාඩි 7ක් 8ක් වගේ ප්‍රමාණයක් තමයි අපි මූණ පුරා අල්ලගෙන යන්නේ. ඊට පස්සේ අවසාන කරාම නැවත අපි මේ මේ දෙක අරගන්නේ නැහැ අතින් උඩට අරගන්නේ නැහැ නොබ් එක බිඳුවට යනවා බිඳුවට ගිහිල්ලා තමයි අපි ස්විච් එක ඕෆ් කරන්නේ ස්විච් එක ඕෆ් කළා තමයි අපි මේ කෑලි දෙක ඉවත් කරන්නේ ඒ දෙක ඉවත් කරලා ඉවරලා ක්ලයන්ට් ගේ අතේ තියෙන ඇප්ලිකේටර් එකත් අයින් කරනවා අපි දැන් ගැල්වනික් කළ ධන ධාරාව මෙයාගේ මූණට අල්ලලා තියෙන්නේ. දැන් මෙතනදී ධන ධාරාව ඇල්ලීමෙන් වෙන්නේ හැම අර සොෆ්ට් එකට තිබුණා හැම හොඳට තද බවක් ඇති වෙනවා. දැන් සමහර අවස්ථාවලදී ක්ලයන්ට් ගේ ස්කින් එක අනුව රින ධාරාව අල්ලන අවස්ථා තියෙනවා. නමුත් මෙතනදී මම රින ධාරාවෙන් මුලින්ම ඩිෆරෙන්ස් කරලා අවසානයේ කරේ ධන ධාරාව ඇල්ලුවි. ඊළඟට අපි අවසාන පියවර විදිහට මෙයාගේ හැමට ගැළපෙන විදිහට පැක් එකක් මූණට දන්නෝනේ මේකෙදි මම තෝරගත්තා නරිෂින් මාස්ක් එකක් ඒ කියන්නේ පෝෂණ සත්කාරයක් විදිහට පාවිච්චි කරන පැක් එකක් තමයි මෙයාගේ මූණට මම දැන් ආලේප කරන්න යන්නේ මේ ආලේප කිරීමේදී මෙහෙම ඇස් මතට පුළුන් තියලා ඇප්ලයි බ්‍රෂ් එකකින් මේ නරිෂින් මාස්ක් එක මම බෙල්ලේ ඉඳලා ආලේප කරනවා මේ ආලේප කරනකොට අපි හොඳට මතක තියාගන්න ඕනේ ක්ලයන්ට් අපහසුාවක් නොවන විදිහට මේක ආලේප කරන්න මේ නහය ඇතුලේට යන්නේ නැති වෙන්න මේ විදිහට මේකදී අපිට පුළුවන් iPads එක පස්සේ තියන්නත් පුළුවන් ආලේප කරලා ඉවර වෙලා මෙහෙම එහෙම නැත්නම් මේ eye area එක මෙහෙම අතහැරලා මේ කාලේප කරලා ඉවරලා iPad එක උඩින් තියන්නත් පුළුවන්. මේ විදිහට පැක් එක ආලේප කරලා iPad එක මෙහෙම තියලා අපි විනාඩි 20ක් මේක පැක් එක මූණ මත තියෙනවා. විනාඩි 20ක් තියලා තමයි අපි ඊළඟට මේක ඉවත් කරන්නේ. අපි දැන් විනාඩි 20ක කාලයක් මේ පැක් එක මූණ මත තැබුවා. ඊළඟට මේක අපි තෙත ස්පොන්ජ් එකකින් හෝ තෙත පුළුන් කැබැල්ලකින් ඉවත් කරනවා. ඉවත් කරද්දී මුලින්ම iPad එක අයින් කරලා තෙත ස්පොන්ජ් දෙකක් පාවිච්චි කරලා මේ විදිහට පැක් එක ඉවත් කරන්න. දැන් මූණ හොඳට ෆ්‍රෙෂ් වෙලා තියෙන අර මැරුණු හම ඉවත් වෙලා ඒ කියන්නේ හම හොඳටම මාංශ පේශීන් ලිහිල් වෙලා රුධිර ගමනාගමනේ උත්තේජනය වෙලා හොඳ ෆ්‍රෙෂ් ස්කින් එකක් තමයි දැන් මේ මූණේ
ඊළඟට අපි මෙයාගේ දැන් පැක් එක අයින් කරාට පස්සේ දැන් මූණ ඕනම දෙයක් උරා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ කියන්නේ හොඳටම හැම ෆ්‍රෙෂ් වෙලා තියෙන්නේ. ඒක නිසා මෙයාට අපි උපදෙස් දෙන්න ඕනි මේ හැම දිගටම රැක ගන්න මොනවද කරන්න කියලා. දැන් මෙයා අවු යනවා නම් අපි මෙයාට සන්ස්ක්‍රීන් ටිකක් මූණේ ආලේප කරන්න ඕනි. එහෙම නැත්නම් නරිෂින් ක්‍රීම් ටිකක් මූණේ ආලේප කරන්න ඕනි. ඉතින් මෙයාට අපි උපදෙස් දෙනවා රාත්‍රී කාලයේදී නරිෂින් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. ඊළඟට දිනපතා ක්ලෙන්ස් එකක් පාවිච්චි කරලා මූණේ තියෙන කුණු දූවිලි ඉවත් කරන්න කියලා. මම දැන් පැක් එක ඉවත් කරලා ඉවරයි. පැක් එක ඉවත් කරලා ඉවරලා මේ තෙත ගතිය අපි ටිෂු එකකින් මේ විදියට ටච් කරලා ඉවත් කරනවා. ඊට පස්සේ නැවත වතාවක් ටෝනර් ටිකක් ටච් කරනවා මූණට. මේ විදිහට ටෝනර් ටච් කරලා මේ අපි ගත්ත ස්කින් එක ගොඩාක් ඒජින් ස්කින් එකක් නම් වියපත් සමක් නම් දැන් එහෙම හමක් නෙමෙයි මම අරන් තියෙන්නේ වියපත් සමක් නම් මොයිස්චරයිසර් හොඳට ආලේප කරන්න ඕනි. මම මෙයාගේ නරිෂින් ක්‍රීම් ටිකක් විතරක් මූණේ ආලේප කරනවා. ගොඩාක් ආලේප කරන්න අවශ්‍ය නැහැ. මෙහෙම අතට අරගෙන හොඳට මේ විදිහට නරිෂින් ක්‍රීම් එකක් ආලේප කරනවා. දැන් අපි ට්‍රීට්මන්ට් එක අවසానයි. ට්‍රීට්මන්ට් එක අවසాన කළා ක්ලයන්ට් ආප්ටර් කෙයා උපදෙස් ලබා දීමෙන් පස්සේ නැවත පැමිණෙන දිනයකුත් දන්වලා තමයි අපි ආව පිටත් කළා යවන්නේ. එහෙනම් ඔයාලට ගැල්වනික් ට්‍රීට්මන්ට් එකක් කරන්නේ කොහොමද කියන එක හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් තවත් දවසක මෙවැනි ට්‍රීට්මන්ට් එකකින් අපි හමු වෙනතුරු අදට සමු ගන්නවා. ස්තුතියි.